අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන දුවා දරුවන්ට ඉතාමත් වැදගත් වීඩියෝ එකතුවක් තමයි අපි මේ ඉදිරිපත් කරන්නේ මේ ඉදිරිපත් කරන්නේ සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන දුවා දරුවන්ට බුද්ධ ධර්මයේ විෂය යටතේ ඔබට ඉදිරිපත් වන ප්‍රශ්න පත්‍රයට ඉතාම පහසුවෙන් පිළිතුරු සැපයීමට වඩාත් හොඳ මඟ පෙන්වීමක් විභාග අත්වලක් විදිහට මේ ඉදිරිපත් කරන අනුමාන ප්‍රශ්න පත්‍ර එකතුව සකස් කරලා තියෙන්නේ 10 11 කියන බුද්ධ ධර්ම මේ පෙළපොත් දෙකම සම්පූර්ණයෙන් ආවරණය වෙන විදිහට. එතකොට මේ අදින් ආරම්භ වන මේ ප්‍රශ්න පත්‍ර එකතුව අපි සම්පූර්ණ පෙළපොත් දෙකම ආවරණය වෙන විදිහට අවසානයේ දක්වා ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරනවා. ඔබට මේ වීඩියෝ එකතුව එහෙම නැත්නම් මේ ප්‍රශ්න පත්‍ර පෙරහුරු ප්‍රශ්න පත්‍ර වීඩියෝ එකතුව අත් නොහැර මග නොහැර එක දිගට නැරඹුවොත් නියත වශයෙන්ම ඔබට ඒ සාමාර්ථය බුද්ධ ධර්මයේ විෂයට සාමාන්‍ය පෙළ විභාගයේදී අනිවාර්යයෙන්ම ලබා ගන්න හැකියාව තියෙන බවට අපිට සහතික වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි සම්පූර්ණ පෙළ පොත් දෙකම මේ ප්‍රශ්න පත්‍ර එකතුව තුළ ආවරණය වන නිසා. අපි බලමු එහෙනම් මේ ප්‍රශ්න පත්‍රයේදී මොනවාද අපි මුලින්ම තෝරාගත්ත පාඩම් කිහිපෙන් අහන්නේ. එහෙම නැත්නම් දෙවන ප්‍රශ්න පත්‍රයට බුද්ධ ධර්මයේ විෂය යටතේ සාමාන්‍ය පෙළ විභාගයේදී ඉදිරිපත් වන දෙවන ප්‍රශ්න පත්‍රයට ඉදිරිපත් වෙන්න පුළුවන් ප්‍රශ්න ටිකක් තමයි අද අපි සාකච්ඡා කරන්නේ. දෙවන ප්‍රශ්න පත්‍රයට විශේෂයෙන්ම ගොඩක් ළමයින් කමෙන්ට් කරලා තිබ්බා දෙවන ප්‍රශ්න පත්‍රය ඉදිරිපත් කරන්න කියලා. අපි බලමු ඒ අවශ්‍යතාවය අනුව යමින් මොනවාද දෙවන ප්‍රශ්න පත්‍රයට අපි ඉදිරිපත් කරන අනුමාන ප්‍රශ්න කියලා. පළවෙනි ප්‍රශ්නය අනිවාර්ය වන අතර තවත් ප්‍රශ්න හතරකට පිළිතුරු සපයන්න තමයි දෙවන ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍ය පෙළ විභාගයේදී ලැබෙන්නේ ඔබට. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. අපි දන්නවා කොටස් 10ක් තියෙනවා. ඒ කොටස් 10 අතරින් සිංහල පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ රචිත සංදේශ දෙකක් නම් කරන්න කියලා පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්نين අහන්නේ මොනවාද. දැන් ඔබ මතක තියාගන්න මේ වීඩියෝ එකතුව නරඹනකොට මේ ප්‍රශ්න පත්‍ර එකතුව අධ්‍යයනය කරනකොට අනිවාර්යෙන් මම පිළිතුරු ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා උත්තර කියන්න, එහෙම නැත්නම් උත්තර ලියන්න පුරුදු වෙන්න. එහෙම කරොත් තමයි මේ කතා කරන වීඩියෝ එකතුවෙන් ඔබට වඩාත් හොඳ ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් වෙන්නේ. ඔව්, එතකොට සිංහල පද්‍ය සාහිත්‍ය ස්වර්ණමය යුගයේ රචිත සංදේශ දෙකක් තමයි අපි දන්නවා. කෝට්ටේ යුගයේ තමයි ස්වර්ණමය යුගයේ විදිහට සිංහල පද්‍ය සාහිත්‍යය හඳුන්වන්නේ. එතකොට මොනවාද රචිත මේ යුගයේ රචිත සංදේශ දෙකක් විදිහට අපිට දක්වන්න පුළුවන්? සැලලිහිණි සංදේශය සහ පරවි සංදේශය රචනා වුණේ සිංහල පද්‍ය සාහිත්‍ය මේ ස්වර්ණමය යුගයේදී තමයි. ඊළඟට පළවෙනි ප්‍රශ්නයේ දෙවන කොටස බැලුවොත් එතනින් අහන්නේ ආධාරකයක් සම්බන්ධ වීම හෝ නොවීම මත බුදු පිළිම වර්ග දෙක. අපි දන්නවා බුදු පිළිම වර්ග කරන ක්‍රම ගණනාවක් තියෙනවා. මම ඒවා වැඩි විස්තරාත්මකව කතා කරන්නේ ළමයි විස්තරාත්මකව කතා කරනකොට අකමැති නිසා. ඒ නිසා ඊටම කෙටියෙන් අපි ඉදිරිපත් කරොත් එහෙම ආධාරකයක් සම්බන්ධ වීම හා නොවීම මත බුදු පිළිම වර්ග දෙකකට බෙදෙනවා. ඒ මොනවාද? ආබද්ධ අනාබද්ධ විදිහට. ආබද්ධ බුදු පිළිම, අනාබද්ධ බුදු පිළිම විදිහට. ඊළඟට අපි තුන්වන කොටස බැලුවොත් ආහාරේ මත්තඤ්ඤුතා යන්නේහි අදහස දක්වා එය ඇතුළත් වන සූත්‍රයේද දක්වන්න කියලා කියන්නේ. එතකොට මෙතනත් පිළිතුරු දෙකක් අපේක්ෂා කරනවා. අපි දන්නවා මේ පළමු කොටසේ එක් ප්‍රශ්නයකට උත්තරයකට එක් ප්‍රශ්නයකට ඔබ ලබා දෙන උත්තරයකට ලකුණු දෙකක් හිමි වෙනවා. ඒ ලකුණු දෙක හිමි වෙන්නේ සම්පූර්ණ අදහස එහෙම නැත්නම් සම්පූර්ණ ප්‍රශ්නයට සම්පූර්ණ උත්තරේ දුන්නොත් පමණයි. දැන් මෙතනදී ආහාරේ මත්තඤ්ඤුතා යන්නේහි අදහස දක්වන්නත් ඕනි, එය ඇතුළත් වන සූත්‍රයේ නම ලියන්නත් ඕනි. ඒ දෙකම ලිව්වොත් තමයි මෙතනදී ලැබෙන ලකුණු දෙක ලැබෙන්නේ. ඉතාම වැදගත් තීරණාත්මක කොටසක් තමයි මේ බුද්ධ ධර්මයේ විෂයට සාමාන්‍ය පෙළ විභාගයේදී ලැබෙන ප්‍රශ්න පත්‍රයේදී ලකුණු තීරණය වෙන්නේ. විශේෂයෙන්ම විශිෂ්ට සම්මා විශිෂ්ට සාමාර්ථයක් තීරණය වෙන්න නිශ්චිතවම වැදගත් වන කොටස තමයි දෙවන ප්‍රශ්න පත්‍රයේ මෙන්න මේ පළවෙනි ප්‍රශ්නය. මේ මත තමයි නියත වශයෙන්ම ඔබේ සාමාර්ථයේ ඒ සාමාර්ථයත් සමත් වෙනවද අසමත් වෙනවද කියන හැම කරුණක්ම තීරණය වෙන්නේ බොහෝ විට. ඒ නිසා මේ ප්‍රශ්න 10 ඒකයි මේ දෙවන ප්‍රශ්න පත්‍රයේ මේ ප්‍රශ්න 10යි අනික් රචනා ප්‍රශ්නයි මුලින්ම ඉදිරිපත් කරන්න අපි අදහස් කළේ. අපි බලමු මත්තඤ්ඤුතා ආහාරේ මත්තඤ්ඤුතා යන්නේහි අදහස මොකද්ද? ආහාරේ මත්තඤ්ඤුතා කියන්නේ ආහාරේ පමණ දැනිම, ආහාරේ පමණ දැන ගැනීම, එහෙම නැත්නම් ආහාරේ ප්‍රමාණය දැනගෙන ආහාර භුක්ති විඳීම කියන ඕනම ආකාරයකට ඒ අදහස තිබ්බොත් මේකේ එක ලකුණක් මේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට එක ලකුණක් හිමි වෙනවා. ඊළඟට අනිත් උත්තරේ වෙන්න ඕනි මොකද්ද? මේ කාරණේ ඇතුළත් වන සූත්‍රය.
මේ විදිහට ආහාරෙහි පමණ දෙන ආහාර භුක්ති විඳිය යුතුය යන අදහස තියෙන ආහාරෙ මත්තඤ්‍යුතා යන්න විශේෂයෙන්ම සඳහන් වෙන සූත්‍රයේ සූත්‍රයේ තමයි බද්දාලි සූත්‍රය. බද්දාලි සූත්‍රයේ තමයි මේ ආහාරෙ මත්තඤ්‍යුතාව පිළිබඳව විශේෂයෙන් සඳහන් වෙන්නේ. ඊළඟට අපි හතරවෙනි කොටසට ගියොත් පළවෙනි ප්‍රශ්නේ අල්පේ සාක්‍ය හා මහේ සාක්‍ය ලෙස ඉපදීමට හේතු වන ක්‍රියාවන් දක්වන්න කියලා කියන්නේ. එතකොට මෙතන ක්‍රියාවන් දෙකක් තමයි අදහස් වෙන්නේ. ඇයි අල්පේ සාක්‍ය එකයි අනිත් එක තමයි මහේ සාක්‍ය විදිහට. දැන් මේ වගේ ප්‍රශ්නවල ඔබ මේවා පටලවා ගන්න පුළුවන් හරියට අධ්‍යයනය කරලා තිබ්බේ නැත්නම් පෙළ පොතේ තියෙන කරුණු. අන්න ඒ අවස්ථාවේදී මොකද වෙන්නේ? ඔබ අනවශ්‍ය කාලයක් වැය කරනවා මේ ප්‍රශ්නෙට. එතකොට මොකද වෙන්නේ? ඊළඟට ඔබ දන්න තවත් ප්‍රශ්නකට උත්තර තියන්න උත්තර ලියන්න තියෙන කාලේ එතනින් අපත යනවා. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරෙත් නැති වෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තරෙත් නැති වෙනවා. එතකොට ලකුණු ගොඩක් අහිමි වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා ගොඩක් අවධානයෙන් දැම්ම උනන්දු වෙන්න විභාගෙට. විභාගෙ හෙටයි අනිද්දායි කියලා වීඩියෝ ඔක්කෝම් බදාගෙන මේ ප්‍රශ්න පත්‍රය නැරඹුවා කියලා ඔබට විසිට සාමාර්ථයක් ලබන්න කොහෙත්ම හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි බලමු එහෙනම් මොකද අල්පේ සාක්‍ය මහේ සාක්‍ය විදිහට හඳුන්වන්නේ. ඒ වගේම ඒ සඳහා හේතු වන විශේෂ ක්‍රියාවන් දෙකක් තියෙනවා බුදුදහමේ දක්වලා තියෙන. දැන් මෙතනදී ඔයාලා ලියන්න ඕනේ අල්පේ සාක්‍ය මහේ සාක්‍ය යන වචනවල තේරුම ලියන්න ඕනේ. නමුත් දැනගන්න මතක තියාගන්න අල්පේ සාක්‍ය කියන්නේ යසස් නැතිව ඉපදෙනවා කියන එක, මහේ සාක්‍ය කියන්නේ යසස් ඇතිව ඉපදෙනවා කියන එක. හරි, දැන් උත්තරී විදිහට ලියන්න ඕනි මොකද්ද මෙතනදී? එහෙම ඉපදෙන්න හේතු වන ක්‍රියාවන් යම් සුවිශේෂී ක්‍රියාවන්, ඒ කියන්නේ ක්‍රියාවන් විදිහට දැක්කොත් කාණ්ඩ දෙකකට දක්වන්න පුළුවන්. එතකොට අල්පේ සාක්‍ය විපදින්නේ මොන වගේ ක්‍රියාවල දැඩිව නිරත වෙන අයද? අන් සැපතට ඊර්ෂ්‍යා කරන අය, අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන අය, ඒ කියන්නේ අනුන්ගේ සැපත දැකලා සතුටු වෙන්න බැරි අය අල්පේ සාක්‍යව ඉපදෙනවා කියනවා. ඊළඟට මහේ සාක්‍යව ඉපදෙනවා කියන්නේ ඒකේ අනිත් පැත්ත. ඒ මොකද්ද? අනුන්ගේ සැපත දැකලා ඒකට ඊර්ෂ්‍යා කරන්නේ නැති අය, ඒ කියන්නේ අනුන්ගේ සැපත දැකලා සතුටු වෙන කෙනා තමයි යසස් ඇතිව එහෙම නැත්නම් මහේ සාක්‍යව ඉපදෙනවා කියලා දක්වලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි ප්‍රශ්නෙට වඩාත් නිවැරදිව ගැලපෙනම කොටස විතරක් තෝරාගෙන ඉතාම කෙටි උත්තරේ ලියන්න ඕනේ වෙලාවත් ඉතුරු කරගෙන. ඊළඟට අපි බැලුවොත් පස්වන ප්‍රශ්නේ, පළවෙනි ප්‍රශ්නේ පස්වන කොටසෙන් අහන්නේ පරාභව සූත්‍රයේහි දැක්වෙන පිරිහීමට හේතු වන කරුණු වලින් දෙකක් දක්වන්න. පරාභව සූත්‍රයේ පිරිහීමට හේතු වන කරුණු විශාල ප්‍රමාණයක් දක්වලා තිනවා. විශේෂයෙන්ම අර ගාථා 12ක් දක්වලා කරුණු 12ක් එක ගාතාවක් ඇසුරෙන් එක කරුණක් විස්තර වන ආකාරයටත් දක්වලා තිනවා. මේ අතරින් කරුණු දෙකක් පිරිහීමට හේතු වන කරුණු දෙකක් දක්වන්න කියලා කියන්නේ. එතකොට අපි මොනවාද ඒ සඳහා ඉදිරිපත් වන කරුණු? අපි බලමු. ඔයාලට මතක හිටින්නත් එකේ පිරිහීමට හේතු වන කරුණු ටික ඉතාම වේගෙන් මතක් කරගමු. අපි දන්නවා දෙවියෙකු බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා පිරිහීමට හේතු වන කරුණු මොනවාද කියලා. අන්නේ ප්‍රශ්නෙට දෙන උත්තරයක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ පිරිහීමට අදාළ පිරිහීමට හේතු වන කරුණු රාශියක් ගාථා 12කින් දේශනා කරේ. එතකොට මේ කරුණු අතර මොනවාද? ඒ කරුණු 12 ධර්මයට අකමැති වීම, ඊළඟට දෙවනි ගාථාව විස්තර කරනවා අසත්පුරුෂයන් සම්බන්ධ කරුණු, සත්පුරුෂයන් සම්බන්ධ කරුණු, ඒ මොනවාද? අසත්පුරුෂයන් ප්‍රිය වීම, සත්පුරුෂයන් ප්‍රිය නොකිරීම, ඊළඟට අසත්පුරුෂයන් අසත්පුරුෂ ධර්මයට ප්‍රිය කිරීම, තුන්වෙනි එක තමයි නිතරම නිදන සුළු බව, කතාවෙන් දවස ගෙවීම, උත්සාහෙන් තොරව කටයුතු කිරීම, අලසව අලසකම, ක්‍රෝධ කරන බව, ඕවා එකකේ ඒකම තුන්වන කරුණට අයත් වෙන. ඊළඟ හතරවන කරුණ විදිහට ගත්තොත් මහලු වියටපත් මව්පියන්ට හැකියාව තිබියදී සලකන්නේ. පස්වන කාරණේ බම්මුණන් මහන පැවිද්දන් වෙනත් තවුසන් බොරුවෙන් රැවටීම. ඊළඟට හයවෙනි එක බොහෝ ධනය ආහාර පාන තිබියදී ඒවා හුදෙකලාව භුක්ති විඳීම. ඊළඟට හත්වෙනි එක ජාතිය ධනය ගෝත්‍රය පිළිබඳ මානෙන් උදම් වී සුවකීය ඥාතින් පහත් කොට සිටීම. ඊළඟට අටවෙනි කාරණය තමයි සූදුවේහි සුරාවෙහි ස්ත්‍රීන් කෙරෙහි ලොල්ව ලද්දනේ විනාශ කිරීම. අනිත් එක තමයි සුවකීය භාර්යාවන්ගෙන් තෘප්ත නොවී වෛශ්‍යාවන් පරා අඹුවන් කරා යාම. ඊළඟට දහවෙනි එක ඉක්ම ගිය යෝන් බව ඇති මිනිසකු ලාබාල තරුණියක සරණ පාවාගෙන ඇය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් නොනිදා ඇය රැකීමට වෙහෙස වීම. ඊළඟට 11වෙනි එක රසෙහි ගිජු නාස්තිකාර ස්ත්‍රියක හෝ පුරුෂයෙකු ආධිපත්‍යෙහි තිබීම. 12වෙනි එක තමයි ක්ෂත්‍රිය කුලෙහි ඉපදුණු ධනෙ
ඥාණයෙන් හීන මහත් වූ වස්තු තණ්හාවෙන් යුක්ත වූ අයෙකු රජකම පැතීම මෙන්න මේ කියන කරුණ තමයි පිරිහීමට හේතු වෙන්නේ එතකොට මේ කරුණ අතරින් කරුණ කීයද දක්වන්න කියන්නේ දෙකක් පරාභව සූත්‍රයේ දැක්වෙන විදිහට ඊළඟට 6 වෙනි කොටසෙන් අහන්නේ බෞද්ධ උපතේ සිට මරණය දක්වාම සංඝ රත්නයේ ආශිර්වාද ලැබනවා අපි ඒ කාරණය හොඳින් පැහැදිලිව ඉගෙනගෙන තියෙනවා එවන් සුවිශේෂී අවස්ථා දෙකක් දක්වන්න කියලා මේ ප්‍රශ්نين අහන්නේ මේ සම්බන්ධයෙන් කතා කරනකොට මම ඉක්මනට උත්තර ටික කතා කරගෙන යන්නම් ඔයාලට පුළුවන් පස්සේ ප්‍රශ්න පත්‍ර මේ ප්‍රශ්න පත්‍ර වලට අනුව උත්තර ඔයාලා කලින් කියලා උත්තර දීලා ඔබ දැනුම මැනලා බලන්න අපි බලමු මුලින්ම අපි දන්නවා මහා සංඝරත්නය විසින් ආශිර්වාද කරනවා ගිහියන්ට මුල්ම අවස්ථාව තමයි ගැබිනි ඒ කියන්නේ මව් කුසක සිටියදීම ආශිර්වාද කරන අවස්ථාව තමයි ගැබිනි මාතාවන්ට අඟුලිමාල පිරිත දේශනා කරලා ආශිර්වාද කිරීම ඊළඟට ඊට පස්සේ නම් තබන අවස්ථාවේ ඊළඟට උපන් දින උත්සව ඒකට කියනවා අපි ජන්ම දින සැමරීම අවස්ථා ඊළඟට ඉඳුල් කට ගැම අකුරු කියවීම වගේ සෑම අවස්ථාවක භික්ෂුන් වහන්සේලාගේ මූලිකත්වයෙන් තමයි අපි ආගමිකව ඒ කටයුතු සිද්ධ කරන්නේ බෞද්ධාගමිකයන් විදිහට ඊළඟට විභාග වලට පිණී සිටීමේදීත් මේ වගේ භික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාද ලබා ගන්නවා රැකියාවට යනකොට ආවාහ විවාහ වගේ මංගල අවස්ථාවලදී ඊළඟට තව මොනවාද පිරිත් පින්කම් ධර්ම දේශනා බෝධි පූජා ඒ වගේ සියලුම අවස්ථාවලදී භික්ෂුන් වහන්සේලා මේ කියන කරුණු වලින් කිහිපයක් අපි මෙතනදී නම් කරන්න තියෙන්නේ දෙකයි දෙකක් නම් කරාම් ප්‍රමාණවත් ඊළඟට අපි බලමු හත් වෙනි ප්‍රශ්නේ අහන්නේ බුදුදහමට අනුව වෙසක් පොහෝ දින ලොව පහළ වූ රත්න දෙක නම් කරන්න එතකොට බුදුදහමට අනුව තමයි මේ රත්න දෙක පැහැදිලි කරන්නේ එතකොට බුදුදහමට අනුව වෙසක් පොහොය දවසේ ලෝකේ පහළ වුණ ඒ සුවිශේෂී රත්න දෙක නම් කරන්න කියලා කියන්නේ දැන් ඔබට පුළුවන් ඒකට උත්තරේ කියන්න ඊට පස්සේ අපි බලමු උත්තරේ මොකද්ද කියලා ඔව් වෙසක් පොය දවසේ ලොව පහළ වූ උතුම් රත්න දෙක තමයි බුද්ධ රත්නය සහ ධම්ම රත්නය කියන්නේ ඊළඟට අපි 8 වෙනි ප්‍රශ්නේ බලමු 8 වෙනි ප්‍රශ්نين අහන්නේ සීලෙන් යුතුව සමාධි භාවනාවට යොමු වීමේදී මෙතන දී වෙලා සඳහන් වෙන්න ඕනේ දයන්න යොමු වීමේදී පුද්ගලයා තුල තිබිය යුතු ගුණාංග අතරින් දෙකක් දක්වන්න එතකොට සීලෙන් යුතුව සමාධි භාවනාවට යොමු වෙනකොට අනිවාර්යයෙන්ම පුද්ගලයා තුල තියෙන්න ඕනි ගුණාංග කිහිපයක් තියෙනවා ඒ අතරින් දෙකක් තමයි මෙතන සඳහන් කරන්න කියන්නේ අපි දන්නවා 10 ශ්‍රේණීදී අපි ඉගෙන ගත්තා සීලයෙන් යුතුව සමාධි භාවනාවට යොමු වීමේදී ගුණාංග කිහිපයක් විශේෂයෙන් ප්‍රධාන ගුණාංග තුනක් අපි කතා කරා ඉන්ද්‍රිය සංවරය ඒ වගේම සති සම්පජඤ්ඤ ඊළඟට සන්තුට්ඨිතා මේ කියන සන්තුට්ඨිතා සති සම්පජඤ්ඤ ඉන්ද්‍රිය සංවරය මේ කියන ගුණාංග වලින් දෙකක් තමයි මෙතන අපි නම් කරන්න ඕනි මේ ගුණාංග නම් කරාට පස්සේ ඊළඟට අපිට හමු වෙන ප්‍රශ්නේ තමයි 9 වෙනි ප්‍රශ්නය 9 වෙනි ප්‍රශ්نين අහන්නේ සිදුහත් බෝසතාණන් කිං කුසල ගවේ සීව සිටියේදී හමු වූ සප්ත සමාපත්තිලාභී හා අෂ්ට සමාපත්තිලාභී තවුසන් දෙදෙනා පිළිවිලින් නම් කරන්න. එතකොට ඇයි මේ පිළිවිලින් කියන වචනේ තියෙන්නේ මුලින්ම ඔබ නම් කරන්න ඕනි සප්ත සමාපත්තිලාභී තවුසා. ඊළඟට නම් කරන්න ඕනි අෂ්ට සමාපත්තිලාභී තවුසා. ඒ පිළිවෙල නම් කරන්න ඕනේ. එතකොට මෙතනදී ටිකක් හරි බැරෑරුම් ගතියක් තියෙනවා. මේ පිළිවෙල වැරදුනොත් ලකුණු ලැබෙන්නේ නැහැ එකක්වත්. ඒ නිසා පිළිවෙල නම් කරන්න නම් මේ කරුණු හරියට මතක තියාගෙන තියෙන්න ඕනි. මේ කාරණේ ඉතාම වැදගත් වෙනවා විශේෂයෙන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අර මුලින් අහන ප්‍රශ්න 40දී අනිවාර්යයෙන්ම මේ විදිහට අහන්න පුළුවන් තෝරලා දෙන්න ඔබට ඒ කියන්නේ මේ සප්ත සමාපත්තිලාභී සහ අෂ්ට සමාපත්තිලාභී එතකොට සප්ත සමාපatti මේ අහන්නේ ආලාර කාලාම සහ උද්දකාරාම පුත්ත කියන තවුසන් දෙදෙනා ගැන එතකොට මෙතනදී අපිට වැදගත් වෙන්නේ කවුද සප්ත සමාපත්තිලාභී කවුද අෂ්ට සමාපත්තිලාභී සප්ත සමාපත්තිලාභී තවුසා තමයි ආලාර කාලාම තවුසා සමාපatti හතරක් උපදවහින්ති ඊළඟට අෂ්ට සමාපatti ලාභී තවුසා තමයි උද්දකරාම පුත්ත තවුසා. එතකොට මේ තවුසන් දෙදෙනා පිළිවෙලට මේ විදිහට නම් කරන්න ඕනි අනිවාර්යයෙන්ම මේ වගේ ප්‍රශ්නයක් ආවොත්. ඊළඟට දැන් මේ ඉදිරිපත් කරන ප්‍රශ්න මේ විදිහටම නොවුනත් අනිවාර්යයෙන් මේ කරුණු ඔබට විභාගයේදී ලැබෙනවමයි. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ මේ විදිහටම ලැබෙනව නෙමෙයි. නමුත් මේ කතා කරන ප්‍රශ්න පත්‍ර එකතුව නියත වශයෙන්ම මේ පෙළ පොත් ආවරණය වෙන නිසා කොහෙන් ප්‍රශ්න හැදුවත් අනිවාර්යයෙන්ම මේ ඉදිරිපත් කරපු කරුණුමයි ඔබට සාමාන්‍ය පෙළ විභාගයේදී ඉදිරිපත් වෙන්නේ. ඊළඟට අපි බලමු
දහවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ බුදුරජාණන් වහන්සේ සුගත ලෙස හැඳින්වීමට හේතු වන කරුණු දෙකක් දක්වන්න කියලා කියන්නේ මෙතනදී කුඩා කාලයේ පටන් අපි කුඩා ඒ කියන්නේ 6 7 8 වගේ ශ්‍රේණි වලදී පවා මේ සම්බන්ධයෙන් කවි ගණනාවක් ඉගෙනගෙන තිනවා ඒ අනුව ඒවයි අර්ථය ගැන විමසනකොට අපි දන්නවා ආර්ය මාර්ගයේ ගමන් කරපු නිසා බුදුරජාණන් වහන්සේට සුගත යන නම පාවිච්චි කරනවා භාවිතා කරනවා ඒ වගේම සුන්දර වූ නිර්වාණයට සැපත් වූ නිසාත් සුගත නම් වනසේක කියලා කියනවා ඊළඟට දෙලොවටම වැඩ ඇති යහපත් වචන පවසන නිසාත් බුදුරජාණන් වහන්සේ සුගත නම් වන සීක කියලා අදහස් කරනවා. එතකොට ඊළඟට ආර්ය මාර්ගය අනුගමනය කරන නිසා මේ විදිහට එක ගුණයක ගුණයන් ගොඩක් තියෙනවනේ. එතකොට සුගත විදිහට බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ විශාල කරුණු ප්‍රමාණයක් මුල් කරගෙන ඒ අතරින් කරුණු දෙකක් තමයි ඔය කියපු කරුණු වලින් ඔබ දක්වන්න ඕනේ. ඊළඟට අපි බලමු ඔන්න රචනා ප්‍රශ්නවලට අපි ඉන්නේ. මෙතනදී දෙවන ප්‍රශ්නේ පළවෙනි කොටසෙන් අහන්නේ මොකද්ද බලමු. භාවනාවට පිවිසෙන තැනැත්තා ඉටු කරගත යුතු పూర్ව අවශ්‍යතා දෙකක් දක්වන්න මේ කරුණුත් නිතර විභාගයට සාමාන්‍ය පෙළ විභාගයට ඇහෙනවා වගේම අනිවාර්යයෙන්ම මේ කරුණු මග හරින්න බෑ ප්‍රශ්න පත්‍රයක කොතනදී හරි ඇහෙනවා. දැන් බලමු අපි භාවනාවට පිවිසෙන තැනැත්තා ඉටු කරගත යුතු పూర్ව අවශ්‍යතා මොනවාද කියලා දැන් ඔබ මං උත්තර ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් උත්තරේ කියන්නවත් පුරුදු වෙන අඩු මාසෙන් ලියන්නේ නැත්නම් උත්තරේ කියන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම කියලා ඉවරලා තමයි මේ ප්‍රශ්නෙට උත්තරේ බලන්න ඕනේ. ඔබට පුළුවන් මේ වීඩියෝව ඔහොමම නතර කරලා උත්තරේ කියලා ඊට පස්සේ වීඩියෝ ප්ලේ කරන්න. එහෙම නැත්නම් තීරුමක් නැහැ. ඊළඟට තමයි මේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරගෙන ඔබේ ඩිවයිසස් පුරව ගන්න එපා. ඒවා ස්ටෝරේජ් එක නැති කර ගන්න එපා. එහෙම අවශ්‍ය නැහැ. මේ වීඩියෝ අනිවාර්යයෙන්ම ඉවත් නොකර මේ YouTube නාලිකාවේ තියෙන නිසා. ඔව් අපිට මතකයි අපි අධ්‍යයනය කරා මේ කරුණ භාවනාවට පිවිසෙන තැනත් එක්ක කියන්නේ භාවනා කරන්න ඉස්සෙල්ලා භාවනාව සඳහා ඉදිරිපත් වන කෙනෙක් මුලින්ම ඉටු කරගන්න ඕනි අවශ්‍යතා කිහිපයක් තියෙනවා. ඒ තමයි සිල්වත් වෙන්න ඕනි, ධර්ම ශ්‍රවණය, ඊළඟට ප්‍රඥාව, අනිත් එක වීරිය, ඊටත් වඩා විශේෂයෙන් වැදගත් කල්යාණ මිත්‍රය ආශ්‍රය. මෙන්න මේ කියන කරුණු අතරින් කරුණු පහක් සාමාන්‍යයෙන් ඔබේ පිළිපොතේ දක්වලා තියෙනවා. සිල්වත් වීම, ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ආශ්‍රය, වීරිය, ප්‍රඥාව කියන කරුණු. මේ කියන කරුණු පහෙන් දෙකක් තමයි මෙතනදී ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට මේ පළවෙනි කොටසට ඔබ නිවැරදිව ඔබේ පිළිතුර සපයවුවොත් ලකුණු දෙකක් ලැබෙනවා. ඊළඟට දෙවන කොටසට ලකුණු තුනක් ලැබෙනවා. අපි බලමු දෙවන කොටසේ ප්‍රශ්නේ තමයි සමත භාවනාවෙන් දෛනික දිවියට ලද හැකි ප්‍රයෝජන තුනක් ලියන්න කියලා අහන්නේ. දැන් මෙතනදී විශේෂයෙන් පැහැදිලි කරගන්න ඕනි සමත භාවනාවෙන් කියන කාරණේ හොඳට තේරුම් ගන්න. එහෙම නැතුව පොදුවේ ගත්තොත් එහෙම භාවනාවේ ප්‍රභේද දෙකක් තියෙනවනේ අපි දන්නවනේ සමත භාවනාව, විපස්සනා භාවනාව. ඇයි මේ විදිහට බෙදලා දක්වලා තියෙන්නේ? සමත භාවනාවෙන් කරන්නේ කෙලෙස් යටපත් කරනවා, විදර්ශනා භාවනාවෙන් මොකද කරන්නේ? කෙලෙස් සම්පූර්ණයෙන් ඉවත් කරන එක. එතකොට මේ කියන කාරණා වටහා ගන්න නැතුව උත්තර ලියන්න ගියොත් අමාරු වැටෙනවා. ඒකට හේතුව තමයි විශේෂ කාරණාවක් මම දැකලා තියෙනවා YouTube නාලිකාවල විවිචනය කරනව නෙවෙයි, නමුත් ළමයි නොමග යන අවස්ථා ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම ප්‍රශ්න වචනයෙන් ඉදිරිපත් කරන්නේ නැතුව, කතා කරන්නේ නැතුව ගොඩක් වීඩියෝ දාලා තියෙනවා. මම දැකලා තියෙනවා ප්‍රශ්නේ දානවා, උත්තරේ දානවා, ප්‍රශ්නේ දානවා, උත්තරේ දානවා. ගොඩක් අය එහෙම කරන්නේ Tamanට මේ කරුණු ඉදිරිපත් කරන්න, පැහැදිලි කරන්න බැරි නිසා. ඒකට හේතුව තමයි ගොඩක් ළමයින් පවා මේ කාරණේ කරනවා. එතකොට ළමයි ගොඩක් අය නොමග යනවා. මේ පිළිබඳව හරි වැටහීමකින් නෙවෙයි මේ කරුණු ඉදිරිපත් කරන්නේ. මේ විෂය පිළිබඳ හොඳ වැටහීමක් නැතුව කරුණු ඉදිරිපත් කරනකොට ඒවා අධ්‍යයනය කරාම ළමයි නොමග යන අවස්ථා වැඩි. ඒ වගේ අවස්ථා ගොඩක් අපි දැකලා තියෙනවා. නමුත් ඒවා කතා කරන්න වෙලාව නෙවෙයි. නමුත් ඒවයින් පරිස්සම් වෙන්න ඕනි. එහෙම නැති වුණොත් ඔබ නොමග යයි. ඒ නිසා විශේෂයෙන්ම කතා කරලා කරුණු පැහැදිලි කරන තැන්වලින් ඔබේ අධ්‍යයනය, එහෙම නැත්නම් මේ කරුණු අධ්‍යයනය කරන්න. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ උගන්වන්නේ ඇත්තද වැරදි දෙයක්ද කියන එක අපිට අහුවෙනවා, වැටහෙනවා ඒ උගන්වන කරුණු ඇසුරින්. දැන් අපි බලමු සමත භාවනාවෙන් දෛනික. එතකොට අපි ගන්න ඕනේ මොකද්ද? මේ සමත කියන්නේ කෙලෙස් යටපත් කරන භාවනාව. ඒ ඇසුරින් දෛනික ජීවිතය කියන්නේ එදිනෙදා අපේ ජීවත් වෙන්න අවශ්‍ය අත්දැකීම. ඒතරනේ මේ නිවන් ලබන්නම නෙමෙයි, එදිනෙදා ජීවිතේ සාර්ථක කරගන්න අවස්ථා ගොඩක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට බලන්නකෝ, ලෝභී, ද්වේෂී, මෝහය වගේ කෙලෙස් පාලනය වෙනවා නම් අපි අතින් අපේ ජීවිතේට වර්ධින්න තියෙන තැන් අඩු වෙනවා. ඒතර අපි මොනවද ලියනකොට ලියන්නේ? අපිට කියන්න පුළුවන් ධාරණ ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ මතක ශක්තිය වැඩි වෙනවා භාවනාවේ දෙනකොට. කොහොමත් අපේ හිත ඒ කර්මණක තියාගන්න පුළුවන්. එතකොට පාඩමක් කරනකොට දැන් මේ වෙලාවේ වීඩියෝ අහගෙන ඉන්න උන අහගඩ ඉන්න අවස්ථාවේ උනත් ඔබට පුළුවන් භාවනාවක් විදිහටම මේ කතාවට විතරක්ම අහුම්කන් දීගෙන ඉන්න.
එතකොට ඒකත් භාවනාවක් තමයි. ඊළඟට පොතපත පාඩම් කරන අවස්ථාවවලදී වෙනදාට වඩා පහසුවක් අනිවාර්යයෙන්ම, ඒ කියන්නේ පහසුවෙන් අධ්‍යාපනික කටයුතු කරගෙන යන්න අපිට හැකියාව අවස්ථාව ලැබෙනවා. අනිත් එක තමයි නිතරම තෘප්තිමත් භාවයක් අපිට අත්විඳින්න පුළුවන්. ඒ තෘප්තිමත් භාවයේ හේතු වෙනවා ජීවිතේ හැම කරුණක්ම දියුණු කරගන්න. හැම දෙයකටම බලපානවනේ හිතේ තෘප්තිමත් භාවයේ. ඊළඟට තෘප්තිමත් භාවයේ නිසාම තවත් කරුණක් තමයි අපේ අසහනය. හිතේ ඇතිවන ආතතික ගති පැවතුම් ඉවත් වෙලා යනවා. ඊළඟට ඒ කියන මානසික සුවේ තියෙනවනම් මානසික සුවයක් අපිට ලැබෙනවනේ. ඔය කියන්නේ සතුට, අසහනය දුර වෙනවා. ඔය කියන කරුණු වලින් කියන්නේ මොකද්ද? මානසික සුවය, මානසික නිරෝගීතාවය. මානසික නිරෝගීතාව තියෙන කෙනෙකුට කායික නිරෝගීතාවත් નિરાයාසයෙන්ම ලැබෙනවා. එතකොට මේ මානසික කායික කියන නිරෝගීතාව අත් වෙනවා. එතකොට එයා නිරෝගී පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන කාරණේ. එතකොට රෝග පීඩා ආදී අඩු වෙනවා කියන එක. අනිත් එක තමයි සිත එකඟ කරගන්න පුළුවන් විසිරී යාමට නොදී යම් කිසි ටික කාලයකට, සීමිත කාලයකට හරි ඒක අපේ අධ්‍යාපනික කටයුතුට විශේෂයෙන් යොදා ගන්න පුළුවන්. මොන ඔය කියන කරුණු ටික තමයි මෙතනදී කරුණු ඔක්කොම ලියන්නේ නැහැ. කරුණු තුනක් ඔයාලා ඉතාම කෙටියෙන් මෙතන දක්වන්න ඕනේ. ඇයි ලකුණු තුනයි මේ ප්‍රශ්නෙට උත්තරේට ඔබට ලැබෙන්නේ? දැන් ඔය මං විස්තර කරපු කරුණු ඔක්කොම ඔබ විභාගෙට ගියාම ලියන්නේ නැහැ. මං ඔය කරුණු ඉදිරිපත් කරේ අනිවාර්යයෙන්ම මේ ඉදිරිපත් කරන කරුණු ඔබට වැදගත්. විස්තර කරන්න කරන්න ඔබේ මතක හිටින ප්‍රමාණය වැඩි. ඒකට හේතුව තමයි අහන ප්‍රමාණයට වඩා ඊටම ටිකයි අපේ මතක හිටින්නේ. සාමාන්‍ය මනෝවිද්‍යාත්මකව වුණත් ඒ කාරණේ තමයි පැහැදිලි කරලා තියෙන්නේ. අපි අහන ප්‍රමාණයට වඩා ඊටම ටිකක් මතක හිටිනවා. ඒකට කරුණු ගොඩාක් පැහැදිලි කරාම ඒ අතරින් වැදගත් කරුණු කිහිපයක් අනිවාර්යයෙන්ම මතක සිටින නිසා. ඊළඟට අපි බලමුකෝ දෙවන ප්‍රශ්නේ තුන්වන කොටස. සුගත බුදු ගුණය අරමුණු කරගෙන බුදු ගුණ භාවනාව වඩන අයුරු පැහැදිලි කරන්න. දැන් ඔන්න ඔබට පුළුවන් විස්තරාත්මකව උත්තර ලියන්න. හැබැයි මෙතනදී අපි ලියන්නේ බුදු ගුණ සියල්ලම විස්තර කරන්න යන්නේ නැහැ. එතකොට ඔන්න ආයේ වරදිනවා, ඔබට වෙලාවපත යනවා. අනිවාර්යෙන් සුගත බුදු ගුණය බුදු ගුණ භාවනාවේදී වඩන ආකාරය විතරයි මෙතනදී අහන්නේ. එතකොට සුගත බුදු ගුණය සම්බන්ධව භාවනාව කරන ආකාරය විතරයි ලියන්න ඕනේ. පුංචි වෙලාවක් තියෙන්නේ, ලකුණු පහයි ලැබෙන්නේ මේ කොටසට. එතකොට අපි කොහොමද මෙතනදී පැහැදිලි කරන්නේ? මුලින්ම අපි පැහැදිලි කරන්න ඕනේ මේ භාවනාවට පිවිසීම පිළිබඳව. භාවනාවට පිවිසීමේදී මොකද කරන්නේ? මුලින්ම සිත සැහැල්ලු කරගන්න එක. ඒ සඳහා අපි මොකද්ද කරන්නේ? බුදු පිළිමයක්, බුද්ධ ප්‍රතිමාවක් තියාගෙන ඒක ඉදිරිපිට වාඩි වෙලා භාවනා ඉරියව්වක් තියෙනවා. ඒ ඉරියව්වකින් වාඩි වෙලා ගැහණු පිළිමයට වෙනස් ඉරියව් තියෙනවනේ. එතකොට ඒ ඉරියව්වකින් වාඩි වෙලා මොකද කරන්නේ? අපි දෑත නළලේ තියාගෙන නමස්කාර පාඨය කියලා තෙරුවන් සරණ ගොස් පන්සල් සමාදන් වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? වම් අත්ල මත දකුණු අත්ල තියාගෙන දෑත ඒ නිවැරදි පිළිවෙලට භාවනාවට තියාගන්නවා. ඊට පස්සේ හුස්ම ඉහළට අරගෙන කෙමේ ක්‍රමෙන් පහළට හෙලනවා. සැහැල්ලු වෙන ආකාරයට හිත සැහැල්ලු කරගන්න. ඊට පස්සේ තමයි පළමු පියවර අපි ආරම්භ කරන්නේ. මොකද්ද පළමු පියවර? අනිවාර්යෙන් බුද්ධ ප්‍රතිමාවක් අපි මෙතනදී භාවිතා කරනවා. ඒකට හේතුව තමයි බුද්ධ ප්‍රතිමාව, බුදු පිළිමය, විශේෂයෙන් බුද්ධ රූපය මැවිලා පෙනිච්ච බොහෝ අය අත්දැකීම් ලබපුවයි ඉන්නව. සැබෑ බුදුරුව පවා දකින්නට පුළුවන් ලැබෙන අවස්ථා තියෙනවා කියනවා මේ බුද්ධ බුදුගුණ භාවනාව කිරීමේදී. ඒකට හේතුව තමයි ඒ නිසා තමයි මේ විදිහට බුදු පිළිමයක් අපි සාමාන්‍යයෙන් ඉදිරි තියාගන්නේ. එතකොට සුගත බුදු ගුණය දැන් අපි මෙනෙහි කරනවා. මුලින්ම ක්‍රමයෙන් දැස් පියා ගන්නවා අර බුද්ධ රූපයත් හිතේ මැවෙන විදිහට දැස් පියා ගන්නවා. එතකොට බුද්ධ ප්‍රතිමාව හිතෙන් දකින්න බලනවා අපි ඇහැ අරගෙන ඉන්න අවස්ථාවේ දැකපු විදිහටම. මේ විදිහට හිතේ ඇඳගත් බුදුරුව ගැන හිතෙන් බලාගෙන ඉන්නවා. ඇස් දෙකින් නෙමෙයි, හිතෙන් බලාගෙන අර රූපෙම වාගෙන බුදු ගුණ මෙනෙහි කරනවා. මොනවාද බුදු ගුණය? සුගත බුදු ගුණය. කොහොමද සුගත බුදු ගුණය මෙනෙහි කරන්නේ? ඔබේ පෙළපොතේ තේ පිළිබඳව විස්තරාත්මකව තියෙනවා. මොනවාද මේ පිළිවෙල? මගේ බුදුරජාණන් වහන්සේ ආර්ය මාර්ගයේහි ගමන් කළ හේයින් සුගත නම් වනසේක, සුගත නම් වනසේක, සුගත වන්නම් වනසේ කියලා තුන් ආකාරයකට තුන් අවස්ථාවක් සිහිපත් කරනවා, ස්මරණය කරනවා, මෙනෙහි කරනවා, කටින් කියනව නෙමෙයි. ඊළඟට මාගේ බුදුරජාණන් වහන්සේ අනිත් අර්ථයේ සුන්දර වූ නිර්වාණයට සැපත් වූ නිසා සුගත නම් වනසේක කියන ප්‍රකාශය නෙමෙයි අදහස. මෙනෙහි කරනවා හිතින් තුම්පා රක. ඊළඟට දෙලොවටම වැඩ ඇති යහපත් වචන පවසන නිසා බුදුරජාණන් වහන්සේ සුගත නම් වනසේක කියන කාරණේ. ඊළඟට ආර්ය මාර්ගය අනුගමනය කළ නිසා බුදුරජාණන් වහන්සේ සුගත නම් වනසේක යන ඊළඟට තව යහපත් වචන ඇති නිසා බුදුරජාණන් වහන්සේ සුගත නම් වනසේක. මෙන්න මේ විදිහට ඉදිරිපත් කරලා, කරුණ ටික ඉදිරිපත් කරලා ඊළඟට මොකද්ද කරන්නේ? අවසානයේ අපි බුදුගුණ මාගේ සිත තුළ රැඳේවා, මාගේ සිත සංසුන් වේවා, බුදුගුණ ගුණ නුවණ
දියුණු වේවා කියලා ප්‍රාර්ථනයක් කරනවා. එතකොට ඒ තමයි අදිෂ්ඨානය. අදිෂ්ඨානය තමයි මොකද බුදු ගුණ මගේ සිත තුල රැඳේවා, මාගේ සිත සංසුන් වේවා, ගුණ නුන දියුණු වේවා කියන අදිෂ්ඨානය. ඒ අදිෂ්ඨානයට පස්සේ දෙවියන්ට පින්දි භාවනාව අවසන් කරනවා. මෙන්න මේ විදිහට තමයි සුගත බුදු ගුණය අරමුණු කරගෙන බුදු ගුණ භාවනාව වඩන්නේ. මෙන්න මේ කියන ආකාරයට ඔබ පැහැදිලි කරලා තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔබට ලකුණු 5ම ලැබෙනවා. එතකොට සම්පූර්ණ ලකුණු මේ ප්‍රශ්නෙට ඔබට ලැබෙනවා. තුන්වන ප්‍රශ්නේ පළවෙනි කොටසෙන් අහන්නේ නිවන ආවරණය කරන කුසල් සිත්වලට බාධා කරන සිටිවිලි දෙකක් නම් කරන්න කියලා. දැන් මෙතනදී මුලින්ම විසඳගන්න ඕනි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි නිවන ආවරණය කරන කුසල් සිත්වලට බාධා කරන සිටිවිලි විදියට හඳුන්වන්නේ මොනවාද? ඔබේ පෙළ පොතේ තියෙන කරුණුමයි අනිවාර්යෙන් විභාගයට අහන්නේ. මේ අහලා තියෙන තේ කරුණුම විතරයි, බාහිර කරුණු නෙමෙයි. සාමාන්‍ය පෙළ විභාගයටත් අහන්නේ මේ විදියට තමයි. හැබැයි වර්තමානයේ වෙන විට බොහෝ අවස්ථාවල අපිට දකින්න ලැබෙනවා ප්‍රායෝගික කරුණු සම්බන්ධ කරලා ප්‍රශ්න අහනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න නම් මේ විදිහට අපි සාමාන්‍ය සිලබස් එකේ ඉදිරිපත් කරලා තියෙන කරුණු දැනගෙන ඉන්න ඕනි. එතකොට නීවරණ වලට තමයි මේ විදිහට නිවන ආවරණය කරන කුසල් සිතිවිලි වලට බාධා කරන සිතිවිලි කියලා හඳුන්වන්නේ. එතකොට මේ නීවරණ පිළිබඳව තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එහෙනම් දැන් අපි ඔන්න නිවන ආවරණය කරන කුසල් සිත්වලට බාධා කරන සිතිවිලි හඳුනාගත්තා. ඒ අතරින් දෙකක් නම් කරන්න කියලා කියන්නේ. ඒතර අපි දන්නවා කාමච්ඡන්ද ව්‍යාපාද තිනමිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ වලින් දෙකක් තමයි අපි මෙතන නම් කරන්න ඕනි. ඔන්න එතනින් කැමැති දෙකක් ඔබට නම් කරන්න පුළුවන්. ඊළඟට අහනවා ඒත් එක්කම සම්බන්ධ වෙලා තියෙන බුදු දහමට අනුව පුද්ගල චරිත හයක් ගැන දැක්වෙනවා. ඒවායින් තුනක් දක්වන්න කියලා කියන්නේ. මෙතනදී ලකුණු තුනක් ලැබෙනවා. පළවෙනි කොටස ලකුණු දෙකයි. අපි බලමු පුද්ගල චරිත හය මොනවාද. දැන් කියන්න බලන්න පුද්ගල චරිත හය. ඒත් එකම අපි බලමු පුද්ගල චරිත මොනවාද කියලා. අපි කොහොමද ඒවා අධ්‍යයනය කරලා තියෙන්නේ? රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, ඊළඟට සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත. මේ විදිහට බුදුදහමේ භාවනාවට අරමුණු දීමේදී මේ පුද්ගල චරිත අවධානයට ලක් කරගන්නවා. එහෙම නැත්නම් සැලකිල්ලට ගන්නවා. මේ විදිහට හරියටම පුද්ගල චරිත හැඳින්වෙන නම් තුන දැක්වුවාම ඉතාම ප්‍රමාණවත් අපි විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කරන්න යන්නේ. එහෙම ලිව්වොත් ඔබට අනවශ්‍ය කාලයක් වැය වෙනවා විතරයි, වැඩි ලකුණක් නම් ලැබෙන්නේ නැහැ. මෙතනදී ලැබෙන ලකුණු තුන විතරයි ලැබෙන්නේ කොච්චර පිටුපිරුවත්. ඊළඟට අපි තුන්වන ප්‍රශ්නේ තුන්වන කොටසට ගියොත් තුන්වන කොටසෙන් කියන්නේ නීවරණ ආවරණය කරන සිතිවිලි සිතෙහි අට ගැනීමෙන් ඇතිවෙන ස්වභාවය උපමාද සහිතව විස්තර කරන්න කියලා. අපි දන්නවා උපමා සහිතව ඔබේ පෙළ පොතේ මේව පිළිබඳ සඳහන් වෙලා තියෙනවා. ඒතර කාමච්ඡන්දේ කියන්නේ කාමච්ඡන්දේ සිතෙහි ක්‍රියාත්මක වන අවස්ථාව කොහොමද උපමා වලට දක්වලා තියෙන්නේ? ජලයට යම් කිසි වර්ණයක් එකතු කළ විට ඒ තුල කිසිවක් පේන්නේ නැහැ වගේ සිතෙහි කාම වස්තු කෙරෙහි ආසාව ඊටම දැඩිව තියෙනවා නම්, බහුල වශයෙන් තියෙනවා නම් යහපත් සිතිවිලි. එහෙම නැත්තම් උගත් දේවල් ඉගෙනගත් දේවල් මතකෙන් නගා ගන්න බෑ. ඒකට හේතුව තමයි කිසිවක් පැහැදිලිව වටහා ගන්න බැරි නිසා. එතකොට ඔන්න ඔය විදිහට ඊළඟට අපි ඊළඟ ව්‍යාපාදයේ කියන නීවරණය ගත්තොත් එහෙම ජලය රත් වෙලා තියෙන විට, එහෙම නැත්තම් උතුරන විට බුබුලු නැගෙනවා. එතකොට අන්න ඒ වගේ ස්වභාවයක් තමයි හිතෙහි තරහ ඇති වුනාම හිතට නැගෙන. ඒ කියන්නේ යම් කිසි දෙයක් එතනදීත් මතකයට නගා ගන්න බෑ. ඒ වගේම තමයි කිසිම දෙයක් නිරවුල්ව තේරුම් ගන්න බෑ. ඊළඟට තිනමිද්ද කියන්නේ සිතෙහි උදාසිත කය දෙකෙහි නිදිමත ගතිය, උදාසීන ගතිය, නිදිබර ගතිය. එතකොට මේ සඳහා දක්වලා තියෙන උපමාව තමයි ජලයෙහි පාසි බැඳිලා තියෙනවා නම් ඒත් ඒ ජලය තුලත් කිසිවක් පැහැදිලිව පේන්නේ නැහැ. අන්න ඒ නිසා මේ කියන තිනමිද්දේටත් ඒ උපමාව අපිට දක්වන්න පුළුවන්. ඒ නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? අපිට පාඩම් දැන් ඉගෙන ගන්න ළමෙක් සම්බන්ධයෙන් නම් අපිට ඉගෙන ගන්න පාඩම් කරන දේවල් මතකෙ තියාගන්න හැකියාවක් ලැබෙන්නේ. මිලන්ට උද්දච්ච කුක්කුච නීවරණේ උපමා කරලා තියෙන්නේ ජලය කැළඹියත් නම් ඒත් ඒ ජලයේ තියෙන කිසිවක් පේන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි සිත කැළඹිලා නොසන්සුන්ව තියෙනවා නම් කිසිම කාරණයක් අපිට මතකෙට නගා ගන්නත් බෑ. අපි අධ්‍යයනය කරන කරුණු කිසිවක් මතකේ තියාගන්නත් ඉතාම අපහසුයි. ඊළඟට බොර ජලයේ කිසිවක් පැහැදිලිව පේන්නේ නැහැ. බොර ජලයට උපමා කරලා තියෙන විචිකිච්ඡාව ඒ වගේ තමයි. සිතේ සැකය තියෙනවා නම්, එහෙම නැත්නම් විචිකිච්ඡාව තියෙනවා නම් යම් කිසි කරුණක් අපිට අවබෝධ කරගන්නට බෑ. ඒකට හේතුව අපේ හිත ඉඩ දෙන්නේ නැහැ ඒ කාරණේ පිළිගන්න.
හරි ඔන්න ඔය විදිහට තමයි අපිට නිවන ආවරණය කරන සිතිවිලි සිතෙහි හට ගැනීමෙන් ඇතිවන ස්වභාවයේ උපමාත් එක්ක පැහැදිලි කරන්න පුළුවන්. ඔය කියන කරුණු ටිකත් එක්ක සම්පූර්ණ උත්තරේ ඔබ ලියලා තිබ්බොත් ලකුණු 5ක් ඔබට ලබා ගන්න පුළුවන් ඔය ප්‍රශ්නෙට. ඊළඟට 4 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසෙන් අහන්නේ ශ්‍රද්ධාව යනු කුමක්ද කියලා. මොකද්ද ශ්‍රද්ධාව විදිහට ඔබ ඉගෙනගෙන තියෙන්නේ? මතකද ශ්‍රද්ධාව යනු කුමක්ද කියලා? තෙරුවන් පිළිබඳව ඇති කරගන්න කරුණු දැන, තෙරුවන් පිළිබඳව කරුණු දැන ඇති කරගන්න පැහැදීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඔන්න ඔය කියන කාරණේ ඔබ අනිවාර්යයෙන්ම කෙටියෙන් ලියලා තියනවා නම් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නෙට නියමිතව තියෙන ලකුණු දෙක නියත වශයෙන්ම ලැබෙනවා. ඊළඟට 4 වෙනි ප්‍රශ්නේ දෙවන කොටස බලමු. බුදුරජාණන් වහන්සේ බුද්ධ රත්නය ලෙසින් හඳුන්වන්නේ ඇයි කියලා අහන්නේ. මේ රත්නය කියන වචනේ යොදලා තියෙන්නේ ඇයි? එතකොට මේ වගේ ප්‍රශ්න අනිවාර්යෙන් අහන්න පුළුවන්. මේ අදහස සම්පූර්ණයෙන් තිබ්බොත් විතරයි මේ දෙවන කොටසට ලැබෙන රචනා ප්‍රශ්නවල දෙවන කොටසට ලැබෙන ලකුණු තුනම අනිවාර්යෙන් ලැබෙන්නේ. ඒ නිසා මේට අදාළ කාරණේ සම්පූර්ණයෙන් ලියන්න ඕනේ. හැබැයි රචනා අර තුන්වන කොටසට ලියනවා වගේ ඊටාම විස්තරාත්මකව නෙමෙයි. බුද්ධ රත්නය විදිහට හඳුන්වන්නේ ඇයි කියන ප්‍රධාන කරුණ අදහස තිබ්බොත් ඇති ඔබේ උත්තරේ. එතකොට අපි ලියන්න ඕනේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණ ශ්‍රේෂ්ඨතම උතුම්ම ශාස්ත්‍රුන් වහන්සේ වන නිසා තමයි උන්වහන්සේගේ මේ අගය උසස් ලෙස, එහෙම නැත්නම් මේ අගය අර්ථවත් කරන්න තමයි බුද්ධ රත්නය විදිහට, එහෙමත් නැත්නම් බුදු රුවන විදිහට බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ ලෝකේ පහළ වුණ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රුන් වහන්සේ වන නිසා තමයි මේ ගුණය එලෙසින් අර්ථවත් කිරීමට තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධ රත්නය බුදු රුවන කියන වචනයෙන් අදහස් කරන්නේ, ඒ හඳුන්වන්නේ. ඊළඟට 4 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටසට ගියොත් එහෙම 3 වෙනි කොටසෙන් අහන්නේ සංඝ රත්නයේ ගුණ අපේ දිවියට ආදර්ශ කරගන්නේ කෙසේදයි පැහැදිලි කරන්න පහදන්න තියෙන්නේ. එතකොට මෙතනදී අපි පැහැදිලි කරන්න ඕනි රහත් වීමටම කියන ඉලක්කයට මෙහා ගියපු කරුණු අපි පැහැදිලි කරන්න ඕනි. කොහොමද භික්ෂුන් වහන්සේලාගේ ගුණයන් අපේ ජීවිතයට ආදර්ශ කරගන්නේ කියන කාරණේ. විශේෂයෙන්ම ඊටත් ඉස්සෙල්ලා අපි අනිවාර්යයෙන්ම භික්ෂුන් වහන්සේලාට ගරුසරු ඇතිව උන්වහන්සේලාගේ කටයුතු වලට අපි සිව්පස්සේ ආදීන් උපස්ථාන කිරීම අනිවාර්යෙන් කරන්න ඕනි. ඊට පස්සේ තමයි උන්වහන්සේලාගේ දැන් උන්වහන්සේලා මෛත්‍රීන් කටයුතු කරනවා. අපිටත් පුළුවන් මෛත්‍රී නුතුව කටයුතු කරන්න. විශේෂයෙන් උන්වහන්සේලාගේ මෛත්‍රිය නිසා තමයි අපේ අර ජීවිතයේ සියලුම අවස්ථාවලදී උන්වහන්සේලා සම්බන්ධ වෙලා අපිට මඟ පෙන්වීම කටයුතු කරන්නේ. එතකොට ඒ කියන ගුණය අපිටත් පුළුවන් අපේ ජීවිතයට ගලප ගන්න. එතකොට ඒ ගුණය ගලපගෙන අපේ දෙමව්පියන්ට සහෝදරයන්ටත් ඊටාම මෛත්‍රියෙන් යුක්තව කටයුතු කරන්න. ඒ වගේම සමාජය අනිත් උදාහරණයක් විදිහට දැන් පන්ති කාමරේදී නම් ඒ පන්ති කාමරේ සියලුම ළමයි එක්ක ඒ වගේ සුහදව ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම සමාජයේ අසල්වැසි එකත් මෛත්‍රී සහගතව කටයුතු කරන්න පුළුවන්. මේ විදිහට කරුණු කිහිපයක් ගොනු කරගෙන ඉතාම පහසු ප්‍රශ්නයක් ඔබට නිදහස තියෙනවා මෙතනදී මේ ප්‍රශ්නෙට උත්තර ගලපලා ලියන්න. ඊළඟට අපි බලමු 5 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට ගියොත් එහෙම මොකක්ද අහන්නේ. සුද්ධෝදන රජුගේ හා සිදුහත් කුමරාගේ ප්‍රතිවිරුද්ධ පරම අභිලාෂයන් දෙකක් දක්වන්න කියලා තියෙන්නේ. මෙතන කයන්න හල් වෙන්න ඕනි. එතකොට සුද්ධෝදන රජුගේ හා සිදුහත් කුමරාගේ ප්‍රතිවිරුද්ධ පරම අභිලාෂයන් කියන්නේ ඇයි? දෙදෙනාගේ පරම අභිලාෂයන් මෙතෙන්ට ඇතුළත් වෙන්න ඕනි. හැබැයි ප්‍රතිවිරුද්ධ. ඒ ප්‍රතිවිරුද්ධ කියන්නේ එක් අයෙකුගේ අදහසක් අභිලාෂයක් තවත් අයෙකුගේ වෙනත් අදහසක් බවට පත් වුණා. විරුද්ධ අදහසක් බවට පත් වුණා. සුද්ධෝදන රජතුමාගේ පරම අභිලාෂය එකක් සිදුහත් කුමාරයා පිළිබඳව, සිදුහත් කුමාරයාගේ සිතේ තිබ්බේ තමා පිළිබඳව ඉලක්කය පරම අභිලාෂය වෙනත් එකක්. අන්න ඒ කරුණු දෙක තමයි මෙතනදී අහන්නේ. එතකොට සුද්ධෝදන රජතුමාගේ අරමුණ උනේ මොකද්ද? පරම අභිලාෂය උනේ කුමක්ද? සිදුහත් කුමාරයා සක්විති රජෙකු වනු දෙකීම. නමුත් සිදුහත් කුමාරාගේ ආකල්පේ උනේ පරම අභිලාෂේ උනේ විමුක්තිය සොයා ගැනීම. මෙන්න මේ කියන කරුණු දෙක තමයි ඔබ මෙතනදී උත්තරේ විදිහට ඒ පරම අභිලාෂ දෙක විදිහට දක්වන්න ඕනි. එහෙම ඉදිරිපත් කරොත් ඔතනදී ලැබෙන ලකුණු දෙකම ඔබට හිමි වෙනවා. ඊළඟට 5 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසට යමු. දෙවෙනි කොටසෙන් අහන්නේ සිදුහත් කුමරුට මුහුණ දීමට සිදු වූ අභියෝග තුනක් දක්වන්න. අභියෝග විශාල ගණනක් අපි පෙළපොතේදී කතා කරලා තියෙනවා.
මෙතනදී අපි කෙටියෙන් සඳහන් කරොත් පංචමහා විලෝකණය ඊළඟට මව කලුරිය කිරීම තමා කුඩා කාලයේදීම අධ්‍යාපනය ලැබීම අනිත් එක තමයි තමාගේ හැකියාව අන්න සැක කරපු අවස්ථාව අන්න ඒ අවස්ථාව ඊළඟට විවාහය කාමභෝගී බව හා රජසැප එකත් අභියෝගයක් වුණා ඊළඟට දරුවෙකු උපත ලැබීම පස්කම් සැපය හැර යාම මේ වගේ අභියෝග ගොඩක් තිබ්බා මේ අභියෝග ජයගත්තා ඉතින් මෙතන ජයගත්තද මේව ජයගත්තේ කොහොමද කියන කරුණු මෙතන අවශ්‍ය නැහැ අභියෝග තුනක් නම් කරන්න විතරයි තියෙන්නේ තුන්වන කොටසට ගියාම අපි මේ තුන්වන කොටස ඊටාම දීර්ඝව මෙතනදී සාකච්ඡා කරන්නේ නැත්තේ ඔබට උත්තර ලියන්න යම්කිසි කරුණු ටිකක් විතරක් මතක් කරලා දෙනවා මේ පිළිබඳව අපි ලයිව් වීඩියෝ කිහිපයක් මගින් විභාගයේ ලං වෙලා ඔබට කරුණු සංවර්ධනය කරගන්න අවශ්‍ය දැනුම අවශ්‍ය කරුණු මොනවද ඒවා ඉදිරිපත් කරන රටාව මොකක්ද ඒවා නිවැරදි පිළිවෙලකට ඉදිරිපත් කරන්නේ කොහොමද ආරම්භයේදී ඒ වගේම ප්‍රශ්නේ බඳ කොටසේදී ඒ වගේම අවසාන කරන්නේ කොහොමද කියන කරුණු ටික අපි සාකච්ඡා කරනවා වෙනමම නමුත් මෙතනදී අපි සාකච්ඡා කරපු නිසා ඊටම කෙටියෙන් බලමු මෙම අභියෝග ජයගත් එක් අවස්ථාවක් ඔබේ දිව්‍ය සාර්ථක කර ගැනීමට යොදා ගන්න ආකාරය පැහැදිලි කරන්න. එතකොට අපි උදාහරණයක් විදිහට පංච මහා විලෝකණය ගත්තොත් පස් මහා බැලුම් පිළිබඳව අපි විස්තර කරොත් අභියෝගයක් විදිහට අරගෙන එතනදී වැදගත් වෙන්නේ මොකද්ද? එතනදී ජයගත අභියෝගය මොකද්ද? තමාගේ අවසන් උපත සිදුවන අවස්ථාවේ ඒ පිළිබඳව තීරණය ගැනීම. ඒ කියන්නේ තීරණාත්මක අවස්ථාවකදී කටයුතු කරන්නේ කොහොමද කියන කාරණේ. එතකොට මෙතනදී කොහොමද අපිට මේ ගුණය අභියෝගයට මේ ගුණය අභියෝගයක් විදිහට සලකලා ජයගන්නේ? මේ කියන අභියෝගය අපි ජයගන්නේ කොහොමද? දැන් සිදුවත් කුමාරයා ජයගත්ත ආකාරය අපිට පස්මහා බැලුම් වලින් පේනවා. ඒ කියන්නේ සුදුසු කාලයේ දේශය දැන් අපිට මේ දේ කරන්න බෑ නේ. අපි කියන්නේ අපි ඉපදෙනවා මේ වගේ කාලයේ දේශේ කුලේ මම බල්ලා කියලා කියන්න නෙමෙයි මෙතනදී අවශ්‍ය වෙන්නේ අපේ ජීවිතයේදී කොහොමද මේක අපිට මේ ආදර්ශයක් කරගෙන අභියෝග ජය ගන්න කියලා. එතකොට අපිට පුළුවන් තීරණාත්මක අවස්ථාවක් උදාහරණයක් විදිහට අපේ විභාගයක් තීරණාත්මක අවස්ථාව තමයි. ඒ අවස්ථාවේදී කටයුතු කරන්න පෙර සූදානමක් තියෙන්න ඕනේ. පෙර සූදානම තමයි මොකද්ද? අදාළ කාලයේදී අධ්‍යාපන කටයුතු අවසන් කරලා දැන් මේ කාලෙත් ළමයින්ට ඒ දින වෙලා තියෙන්නේ ළමයි විභාගේ ලං වෙනකන් ඉන්නවා. විභාගේ තියෙන දිනේ මොන වගේ කාලයක් වෙයිද ওই වගේ ප්‍රශ්න අහ කාලේ ඉනිකරුනේ ගත කරනවා. නමුත් අපිට වැදගත් වෙන්නේ මොකද්ද? සිලබස් එක සම්පූර්ණ විෂය නිර්දේශයේ ඉක්මනට ආවරණය කරගන්න එක. ඊට පස්සේ ආවරණය කරලා ප්‍රශ්න වලට උත්තර ලියලා ඔන්න හොඳ පෙර සූදානමක් සකස් කරගන්නවා. ඊළඟට විභාගයට පෙර දවසෙත් අපිට හොඳ සූදානමක් තියෙන උන අදාළ උපාංග මේ එකතු කරගෙන මිලන්ට අවශ්‍යතා සියල්ල සම්පූර්ණ කරගෙන ඊටාම සංසුන්ව ඒ විභාගයට ඉදිරිපත් වෙන්න අවශ්‍ය පසුබිම සකස් කරගන්න ඕනි කල් තියාම කාලසටහන අනුව කටයුතු කිරීම මෙන්න මේ වගේ කරුණු තමයි මෙතනදී ඉදිරිපත් කරන්නේ. මම ඔය කිව්වේ එක අභියෝගයක් ගැන විතරයි. එතකොට අපි බලමු පසුව අපි මේවා ඉතාම දීර්ඝ විදිරිපත් කරන වෙනමම තුන්වන කොටසට ප්‍රශ්නෙට උත්තර ලියන්නේ කොහොමද කියලා වෙනමම අපි ඉතාම ප්‍රායෝගිකව මේ කරුණු ටික සාකච්ඡා කරමු.